आई भूवन मगे यूट्यूब नालिकावत एकतुलाइनोल हेमोटम मगे यूट्यूब नालिकाव नरबन बहुतर अद्दीना मगे यूट्यूब नालिकावत मुलिम एकतुने मंग वालावेन गिनाब पोलिडा संबंधो दी मगिन एनु बहुतर अद्दीना विदेश रटवल सेवे करन अपेम रटे श्रमिकेन वर्तमान वनविट तम दुक्मासिंग हरियंब करन मुदल्ट निवरदि आयोजन बहु दिना होयनवा ඉතින් අද මං ඔයාලට ගෙනවිත් තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින ඉතාමත් සීග්‍රෙන් දියුණු වන නගරයක් වන කුලියාපිටිය නගරයට ආසන්නයෙන් පවතින දැන්ටමත් හොඳින් ආදායමක් ලබන ඉදිරියදිත් මේ ආදායම තවත් වැඩි කරගත හැකි පොල්ලිඩම් දෙකක් ගැන පැහැදිලි විස්තරයක් අපි මේ ගමන් කරනු ලබන්නේ කුලියාපිටිය නගර මැදියම් වන අතර මෙම නගරයේ බැංකු රෝහල් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් සාපු සංකීර්ණ සුපිරි වෙළඳසල් රාජ්‍ය පෞද්ගලික අංශයේ විවිධ ආයතන රසකින් සමන්විත ඉතාමත් ජීවුණු නගරයක් වන අතර මෙම නගරයේ සිට හෙට්ටිපොළ දෙසට වැටි ඇති මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගියපසු හමුවන ඇපලදෙනේ හන්දියෙන් දකුණට වැටි ඇති බෝධිමුල්ල මොහොතේකට මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ ගියපසු මෙම විකිණීමට ඇති පොල්ලිටම් 2 අපට හමුවනවා ඊටම දක්වා වැටි ඇති මෙම සියලු මාර්ගයන් සම්පූර්ණයෙන්ම කාපට් මාර්ගයන් වන අතර ඉතාමත් හොඳ පුළුල් ප්‍රවේශ මාර්ග මෙම ඉඩම වෙත පිහිටා තිබෙනවා මේ වීඩියෝට යන්න කලින් තව දෙයක් මේ වීඩියෝ එක බලන ඔයා මගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයත් ඉඩමක් හරි ගයක් හරි හොයන කෙනෙක් නම් දැන් මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න ඉදිරියටත් මං ඔයාලට විකිණීමට ඇති ඉඩම් මා නිවාස ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝ ගේනවා මගේ YouTube නාලිකාවෙන් හරි වැඩි කතා නැතුව අපි දැන් යමු වීඩියෝ එකට මේ තියෙන ඔයාලගේ ඉඩමට එන පාරනේ මේ පාරට මොකද කියන මහත්තයෝ බෝධිමුල්ල මොහොත්තකොඩ පාර ආ එතකොට මේ මෙතනින් තමයි ඔයාලගේ මේ විකුණන්න තියෙන ඉඩම් පටන් ගන්න මේක එතකොට මේ මැදින් පාරක් යනවා ඒ කියන්නේ ඉඩම් කැපිලි දෙකක් තියෙන්නේ එකක් තියෙනවා මේ පැත්තේ අනික මේ පැත්තේ ඒ කියන්නේ දකුණු අත පැත්තේ වම් පැත්තේ දෙපැත්තම තියෙනවා ආ එතකොට මේකේ ප්‍රමාණය කොච්චරද අක්කර 4යි 3 කාලක් තියෙනවා මෙතනනේ ඒකත් එතකොට මේ පොල් සාමාන්‍ය විදිහට ඒ සාමාන්‍ය කියන්නේ දැන්ට ආදායමක් තියෙන ඉඩම. එතකොට මේ පැත්තේ පොල් ඉඩමක් තියෙන්නේ. ඒකෙත් අක්කර 4යි 3 කාලක් තියෙනවානේ. හා 4යි 3 කාල ගන්න තියෙනවා. මේක එකට ගන්න කෙනෙකුට හිම ගන්නත් පුළුවන්. වෙන වෙන වශයෙන්ුත් ගන්න පුළුවන්. හැබැයි මේ මැදි යන පාර පිටිපස්සේ ගෙවල් වලට යන හින්දා මේ දෙක වෙන වෙනම තමයි ගන්නකොට ඒ කියන්නේ ගන්න කෙනෙකුට වෙන වෙනම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. දෙන්නෙකුට තියෙන්නේ. දෙන්නෙකුට තියෙන්නේ. लंगम टाउन कुलियापीटिया किलोमीटर पहाक किधर दिए ने ये तो कोटा में प्रधान कापट मार्केट मूल्य तमाय वाला की डम देखा हम पेट ला दिए ने में एक आ सामान पाल लाडी विषय का ना किधर दिए ना ने बस से ना पारा तो में का बस से ना पारा प्रधान पारा प्रधान पारा ने प्रधान पारा हाँ में मैदीन तेरा पारा ताड़ी विषय हाँ विषय इतर पारा तो मैं दिए ने इधर मैं इतना अक्कर हाथरा ही तुम काला तीन ने मैं विदर दांत में काम भी काट दाला तीन ने बैठे मैं गहल नहीं गहल नहीं लेकिन पारा मैं कर लता माँ काम भी करूँ दाल तीन हाँ मैं कितने कोटे दांत पोल लोल टामतरो मुना हर तीनों आते ప్రమాణం සාත්තු කරුවොත් එහෙනම් මීට වඩා ප්‍රමාණයක් ගන්න පුළුවන් අපි සාත්තු කරන්නේ නැහැ يعني මේ පොර දාලා නැහැ ඒ නිසා නැත්තම් ඊට වඩා ගානකට යන්න පුළුවන් දෙවෙනි වගාවක් දා ගන්න කෙනෙකුට ඒකත් කරගන්න පුළුවන් නේ සාමාන්‍ය අවුරුදු 20 25 අතර ගස් තමයි දැන්ට තියෙන්නේ මේකේ මේ කජු ගසුත් තැනින් තැන වගේ තියෙනවා නේ තියෙනවා තේක්ක පැල තියෙනවා හහ් එතකොට සින්නක්කර උප්පු තියෙන්නේ දැන්ට මේකේ පොල් ගෙඩි 2000ක් විතර කැඩෙනවා ප්‍රමාණය අක්කර 4යි 3 කාලක් තියෙනවා
කාපට් පාට මූලා තියෙනවා ප්‍රධාන මංසන්ධිය ඇපල දෙනිය ඇපල ඇටිපොල ඇටිපොල ඇපල ඇටිපොල ඇපල දෙනිය පාරට වැටලා තමයි වමට ගියොත් කුලියා පිටිය වමට ගියොත් කුලියා පිටිය දකුණට ගියොත් ඇටිපොල පැත්ත හා හා මේ එතකොට මේකේ ඔයාලා මිල කොහමද කියන්නේ මේක සාමාන්‍යයෙන් 65 තමයි අපි එතනින් ඉතින් අක්කරේක මිල කියන්නේ 165යිද 165 ඔව් මේ පැත්තේ සාමාන්‍ය ඊට වඩා මිල යනවද කොහොමද ඊට වඩා මිල යනවා හා 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 මේක අර හදිසි මුදල් අවශ්‍යතාවයක් ඉදන් තමයි මේ මිල කියන්නේ මේකත් හැබැයි සාකච්ඡා කරගන්න පුළුවන් සාකච්ඡා කරගන්න පුළුවන් ඉතින් ඔව් අපි ඉතින් අර ඒ ස්ථාවරයේම තමයි ඉන්නේ ඉතින් 65 කියන තැන 65 කියන තැනම ඉන්නේ තව පොඩ්ඩක් එහෙම කරගන්න පුළුවන් ආ වැඩ වෙනවම නම් අනිවාර්යෙන් මොන හරි දෙයක් කරගන්න පුළුවන් පුළුවන් එතකොට මේ ගන්න කෙනෙකුට සංවර්ධනය කරලා වගාවක් වගේ නැත්තම් යමතර මොන හරි ඔව් දැන් මේ පැත්තේ පොඩක් බුලත් කරනවා හා බුලත් කරනවා නේ ගාවට හොඳට මේ දැන් අර අර කැලේ බුලත් කරලා තියෙනවා හා අනිත් ඉඩම කැලේ නේ එයා ඉඩම් කැලේ බුලත් කරලා තියෙනවා හා අපිට ඒකත් බලන්න පුළුවන් මේකෙන් පස්සේ නේ මේ කලුගල කොහෙද තියෙන්නේ කලුගල තියෙන්නේ මම අත පැත්තේ කෙරෝල මායිමට ආ මායිමට වගේ වෙන්න තියෙන්නේ ඒක තමයි ඔයාලා බදු දීලා තිබ්බේ බදු දීලා තිබ්බා ඒකේ ඒ කියන්නේ දැන්ට ආදායමක් ඒ කියන්නේ මොන හරි ඔයාලා අරන් තියනවද නැත්නම් තව ඒ ගන්න කෙනෙකුටත් ඒකේ ආදායමක් ගන්න පුළුවන්ද ඒක ඕනනම් ඒ කලුගල කඩන්න පුළුවන් නමුත් අර මේ වෙලාවේ නවත්තලා තියෙන්නේ නවත්තලා තියෙන්නේ ගන්න කෙනෙකුට ඒකත් සාමාන්‍යයෙන් කෙනෙකුට බදු දීලා ඒකනොත් ආදායමක් ගන්න පුළුවන්ද ආදායමක් ගන්න පුළුවන් ගන්න පුළුවන් නේ මන්නේ හරියට කරනවා නම් මේ ඉඩමේ ගන්න ආදායම එකකින් ගන්න පුළුවන් තරමටම හොඳම කලුගලක් තියෙන්නේ හා ඒ අදාළ ශේෂ්ඨවට හොඳට හොඳම කඩන්න පුළුවන් කලුගලක් තියෙන්නේ ඒකට ගැටලුවක් නැහැ ඒ කියන්නේ වටපිටාවෙන් ගැටලුවක් නැහැ ඒක ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් හිතන්නේ අපිට එතන බලන්න පුළුවන්ද පුළුවන් 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 ගල් කසර එකක් වුණත් දාන්න පුළුවන් ගල් කසර එකක් වුණත් දාන්න පුළුවන් නේ මේ තියෙන මේ ගල් වල ආසන්නයෙන් තියෙන පොල් තියෙන කැලනේ මේක දැන්ට කියන්නේ සංවර්ධනය කරලා නැති හින්දා තමයි මේ විදිහට ටිකක් තියෙන්නේ ගන්න කෙනෙක් සාමාන්‍ය සංවර්ධනය කරුවොත් එහෙම මීට වඩා හොඳ ආදායමක් මේකෙන් ගන්න පුළුවන් නේ දැන්ට මේ පොහොර මොනවත් දාන්න නැතුව තමයි මේ වගේ සාමාන්‍ය පොල් කිරි 2000ක් විතර දැන්ට මේකෙන් කඩා ගන්න වගාවක් වශයෙන් මේ ඉරිගේෂන් වගේ දාලා ඉවරලා කරන්න පුළුවන්කම තියෙනවා නම් මීට වඩා ලොකු ආදායමක් ලොකු ආදායමකට යන්න පුළුවන් දැන්ට මේකට හරියට සාත්තුවක් නැති හින්දා තමයි පොහොර නැහැ වතුර ටික හරියට නැරත් වෙන්නේ නැහැ එහෙම කරනවා නම් ලස්සනට මේක ඇත්තටම හොඳට වගා කරලා මේ හොඳ ආදායමකට යන්න පුළුවන් දැන්ට මේකේ වගා ලින්දකුත් තියෙනවා නේ වගා ලින්දක් කියන්නේ දැන් මේ අපි දැන් ගල්වල ළඟට යන්නේ ඔව් ගල්වලේ වතුර තියෙනවා ඕන තරම් ආ ඒකෙන් ඕන තරම් පම්ප් කරගෙන පම්ප් කරන්න පුළුවන් මේ තියෙන ගල්වලද මේ තියෙන ගල්වල හා හා මෙතන මේ තව ඉදිරියටත් මේ ගල තමයි තියෙන්නේ මේ මෙතන පේනවනේ මේ 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 සම්පූර්ණ මේ ප්‍රමාණය ගල තමයි තියෙන්නේ හා හා ගන්න කෙනෙකුට ඉතින් හැබැයි මේක ඉඩමෙන් අර කෙලවරට වගේ වෙන්න තියෙන හිඳ අර වගාවට ගැටලුවක් වෙන්නෙත් නෑ වගාවට කිසිම ගැටලුවක් වෙන්නේ නෑ මේ මේ වැඩේ කරගෙන යන්න පුළුවන් හා මේ වතුර තියෙනවා ඕන තරම්නේ වගාවක් කරනකොට කරන කෙනෙකුට ඉතින් දැන් අර බුලත් වලට වතුර ගහන්න තමයි අර මෝටර දාලා තියෙන්නේ දාලා තියෙන්නේ මේකේ ඕන ඕන කාලෙක හිඳෙන්නේ නැහැ හිඳෙන්නේ නැහැ වගාවක් කරගෙන යන ප්‍රමාණය වතුර තියෙනවා මේ අර අතන තියෙන කලුකල මේ කල්ල නවත්තපු තැන අර ඉදිරියටත් කලුකල තියෙනවා කලුකල තියෙනවා ඉතින් මේක හරියට හරියට මේ කලුකල කඩලා මේවා කරනවා නම් ඒකිනුත් මේ ඉඩම ගන්න ගාන හා සමාන ගාන ගන්න පුළුවන් නේ ගල් කසර එකක් නක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුට බදු උනත් දෙන්න පුළුවන් උන්න. මේක අර අපි ඇටි කාලේ කරන නවත්තලා දැම්ම. නවත්තලා දැම්මනේ. මේ ඉඩමේ කෙලවරෙන් එතකොට මේකෙන් එහා පැත්තට තව සීමාව තියෙනවද? නෑ මේ මේ ඔය ඔය පේන්නේ මායිම තමයි අර අර්ලි ගස් ටිකක් තියෙන්නේ. ආ මේ අර්ලි ගස් තියෙන උතරින් එහා මායිම තමයි තියෙන්නේ. එතන එහාට වෙන කෙනෙකුට තියෙනවා. හ්ම් තරින් ඉදිරියටත් හොඳම හොඳම කළු ගල තියෙන්නේ මේ මේ. ඔව් නේ ඒක ඉඩම් පැත්තට තියෙන්නේ. ඉඩම් පැත්තට තියෙන්නේ. එතකොට එහා පැත්තෙන් අර ඉඩමේ සීමාතාව අර අර්ලි ගස් එක තිබ්බේ. මේක ඉතින් අර මේ ගන්න කෙනෙක් හරියට වැඩේ කරනවා නම් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ආදායමක් ගන්න පුළුවන්. මේක සාමාන්‍ය මේ ඒ කියන්නේ දැන්ට නවත්තලා ගොඩක් කලද කොච්චර කාලයක් මේකෙන් ඔයාලා ඒ කියන්නේ මේ ගල් වල වැඩ තිබ්බද? මේ නේ අවුරුදු 12 15 විතර ගල් වල වැඩ කරා. මේ අවුරුදු 12 15 විතර මේක මේ ඒ කියන්නේ දිගටම වැඩ කෙරුවා මේක නේ. දැන් තවමත් ඒ ඒ ඒ තරම් ප්‍රමාණයක් තවත් තියෙනවා. හා ඒ වගේ ප්‍රමාණයක්ම තවත් තියෙනවා. බලන්නකෝ මේ පැත්ත. මේ පැත්ත මේ 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 ටිකම සෑහෙන ප්‍රමාණයක් තව තියෙනවා. ඒකට ඉස්සරහට යනවා නම් තව ටිකක් ඉස්සරහටත්
එහෙම කඩන්න පුළුවන්. එහෙම පුළුවන් නේ. අවුරුදු 15ක් මං හිතන්නේ 15ක් විතර මේ ගල කල්ලා ඒ ආදායම් ගත්තා. ගත්තා නේ. ඒක ඇත්තටම හොඳ ආදායම් මාර්ගයක් මේ මේ පොල් වලට අමතරව මේකිනුත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. අනිත් එක මේ හොඳම කළු ගල මේ තියෙන්නේ. ඔව් නේ. මේ 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 ගල වගේ ගල් මේ පැත්තේ මේ ඇත්තටම පිළිල්ලක් නැහැ. හා ඒ කියන්නේ කුලියා පිටියේ මේ නගරේට આવටි මේ වගේ සාමාන්‍ය ගල් හොයා ගන්න ඒ කියන්නේ මේ වගේ ගල් වල ලඩුයි නේ. ලඩුයි. ඒ තරමට හොඳ හොඳම ගලක් තියෙනවා බලන්නකෝ. ඒකේ පැහැය. එතකොට මේකේ තියෙන වතුර අර පොල් වගාව සංවර්ධනය කළේ කියලා යටි වගාවක් මොන හරි දාන කෙනෙකුට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. මේක හිඳෙන්නේ නැහැ. හිඳෙන්නේ නැහැ. එතකොට පොල් වලනුත් හොඳ ආදායමක් ඉදිරියේදී ගන්න පුළුවන්. ගල් වලනුත් ආදායමක් ගන්න පුළුවන්. මන් දැන් ඔයාලට පෙන්නපු කළුගල සහිත පොල්ලිඩම ගැන මේ වීඩියෝ ඔයා මග නොහැර බැලුවනම් මෙහි වටිනාකම ගැන ඔයාලට අවබෝධයක් එන්නේ නැති කියලා මං හිතනවා. මේ ඉඩමේ ජල මට්ටම ගැන අවබෝධයක් ගන්න මං ඔයාලට මේ ඉඩමට අයිති නොවුනත් මේ ඉඩමට මායිම්ව පිහිටා ඇති ඉඩමක ලිඳක් පෙන්නලම අනෙක් විකිණීමට ඇති පොල්ලිඩම ගැන වීඩියෝ ගේන්නම්. එයිනුත් ඔයාලට මේ ඉඩම සංවර්ධනයට හැකියාවක් පවතිනවද නැද්ද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මේ තියෙන මේ ඉඩමේ ලිඳ නේ. ඔව් ඒ ලිඳ. මේ පැත්තේ සාමාන්‍ය වතුර තියෙනවා නේ. වතුර තියෙනවා. වතුර තියෙනවා. වෙරිසුදු වතුර කිවුල් නැහැ මොකුත් නැහැ. ආ මේ පොළොව මට්ටමට වඩා චුට්ටයි අඩු. අඩුයි. ඉතින් ඕන්න අර ඉස්සරහට වෙන්න ඕන්න නලයක් උනත් ගහ ගන්න පුළුවන් නැත්නම් ඉතින් අතන ගල්වලේ වතුර තිබ්බනේ. වතුර තියෙනවා. වතුර තියෙනවා නේ. මේ මෙහෙ වතුර කිවුල් නැහැ. කිවුල් නැහැ නේ. මේ ඕන විදිහට ලිංගලේ පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. මේ කෙලවරෙන් ඇලකුත් යනවා නේ පොඩි. ඇලකුත් යනවා. ඇලද්ද දොලපාරද්ද? දොල පාරක් වගේ නේ පොඩි දොල පාරක් යනවා. එතකොට සීතලක් තියෙනවා අර පැත්තට ඕන නම් මේ මේක හරවා ගත්තනම් යාර ඉස්සරහ අපි පෙන්න පොර පොල් කෑල්ල ටිකක් සංවර්ධනය කරලා සස්පෙක් කරගන්න පුළුවන් නේ. දැන් දැන් බලන්නකෝ මේ මේ අවට පොල් ටික කොයි තරම් සාරවත්ද කියලා. ඔව් නේ මේ මේ දැන් ඔය නිකන් දොල පාර ගිහිල්ලා තියෙන ලයින් එකේ පොල් ටික තමයි ඔය තියෙන්නේ. ඔව් මේකට අර හොඳ මේ ජල පද්ධතියක් හරියට සකස් කරනවා නම් ඔව් මේ මේ පොල් ඔයිට වඩා සස්පෙක් කරගන්න පුළුවන් නේ. මේක මේ මේ විකුණන ඉඩමට එහා පැත්තේ ආ මේ තියෙන්නේ මේ විකුණන ඉඩමට අල්ලපු ඉඩම. ඒකේ දැන්ට මේ සංවර්ධනය කරලා තියෙනවා කේසල් දාලා දෙවෙනි වගාවට පොල් දාලා ජල නල්ල පද්ධතියක් දාලා ඒව ටික කරලා දිනවා. ඔව්. ඒ කියන්නේ මේ මේ තියෙන්නේ අර අපි ගල් වල එක්ක තියෙන ඉඩම නෙමේ බලපු ඉඩම නෙමේ අනිත් ඉඩම නේ. එතකොට මේ ඉඩමත් ඒ වගේ කෙනෙකුට ඕන නම් සංවර්ධනය කරන්න පුළුවන් අතුරු භෝගයක් විදිහට අර විදිහට කෙසෙල් දාන්න පුළුවන්. කෙසෙල් අන්නසි බුලත් දැන් මේකෙත් බුලත් දාලා තිබුණා. හා මේකෙත් බුලත් දාලා තිබ්බනේ. මේ අයින් වෙලා අයින් කරලා තියෙන්නේ. හා මේ හැරි මේ මේ විදිහටම තියෙන්නේ මේ බුලත් දාලා එහෙම මෙයා කරලා තිබුණා. හා හා අර බුලත් දාන්න නිසා අර වෙනත් භෝගයකට ගියේ නෑ. නැත්තම් මේ 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 අතර මේ ඉඳන් බුලත් වලට වෙනත් අර එහා පැත්තේ කෙසෙල් වගාවක් තියෙන්නේ සංවර්ධනය කරන්න පුළුවන්. සංවර්ධනය කරන්න පුළුවන් නේ. එතකොට මේකේ පේන්නේ කොච්චරද ප්‍රමාණය කිව්වා අක්කර 4යි 3 කාලක්ද අරකේ වගේමයි අරකේ වගේම 4යි 3 කාලක් තියෙනවා 4යි 3 කාලක් තියෙනවා. එතකොට මේකේ මිල කොහොමද කියන්නේ? මේකේ මිල 65ක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අක්කරයක මිල 165යි අක්කරයක මිල 165යි අක්කර 4යි 3 කාලක් තියෙනවා සින්නක්කර උප්පු දැන්ට පොල් අඹ වගේ ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ගස් කොළන් තියෙනවා. ඔව් පොල් වලින් දඬ ගෙඩි 2000කට ආසන්නේ වගේ කැඩෙනවා. මේකට ගෙඩි 2000ක් වගේ කැඩෙනවා. ගන්න කෙනෙක් මේ ඉඩම අරගෙන සංවර්ධනය කරුවොත් එහෙම ඊට වඩා ආදායමකට යන්න පුළුවන්. ආදායමකට විතරක් නෙමෙයි. අර අල්ලපු ඉඩම කෙසෙල් දාලා තියෙන්නේ. ඒ වගේ කෙසෙල් දාන්න පුළුවන්, බුලත් දාන්න පුළුවන්. මේ 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 තියෙන්නේ බුලත් දාලා අයින් කරපු බිම මේ. හා බුලත් දාලා අයින් කරපු බිම. බුලත් කාලෙකදී අයින් කරන්න වෙනවනේ. ඔව් ඔව්. එහෙම මේ අයින් කර බිම නැවතේ මට්ටමට හදලා ගන්න පුළුවන්. හා හා. සාමාන්‍ය මෙතනත් මේ දැන් එක පෙළටම පොල් දාලා දිනවා. මේව හරියට සාත්තුවක් නැති නම් තමයි මේ විදිහට තියෙන්නේ. හැබැයි මේක සංවර්ධනය කළා සාත්තුවක් කෙරුවොත් පොරේම දැම්මොත් මේ වඩා ගන්න පුළුවන්. දැන් මේ 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 අවට ගස් ටික උනත් ගොඩක් හොඳයි. හොඳ හොඳ පොල් තියෙනවා. මේ වගේ හොඳ පොල් තියෙනවා නේ. හොඳ පොල් තියෙනවා. නිල්ල තියෙනවා. ඒ වගේම මේ මේ අනවශ්‍ය ගස් ටික ගලවලා දාලා දෙවෙනි වගාවක් දාලා ගත්තොත් ගම්මිරිස් වගේ වගාවකටත් හොඳයි මේක. මේ පැත්තේ සාමාන්‍ය කුලියා පිටියේ ගම්මිරිස් එහෙම කරනවද කොහොමද? කරනවානේ ගම්මිරිස් වගාවකටත් හොඳයි. ඒක මේ බුලත් තියෙන නිසා ගම්මිරිස් දාන්නේ නැහැ. නැත්තම් මේ පොල් අතර ගම්මිරිස් දාන්න පුළුවන්. හා හා. ඒ වගේ දෙයකටත් යන්න පුළුවන්. දැන්ට මේකේ ලිඳක් තියෙනවද? මේ දැන්ට මේකේ ලිඳ කියන්නේ අර අපි අර කලින් පාවිච්චි කරපු ලිඳ තමයි මේකේ පාවිච්චි කරන්නේ. හා ඕන්න එතනින් නැත්තම් මේකේ ලොකු ගැඹුරක් නැහැ. හා හා. ඔව් අතන දැන් ජල මට්ටම ඇත්තනම් අඩි 10ක් 15ක් වගේ කපද්දී වතුර තියෙනවා නේද බලපු විදියනේ. ඒතකොට මේකෙත් ඒ වගේ සාමාන්‍ය නිදක් කපාගත්තත් වතුර තියෙනවා නේ. වතුර තියෙනවා.
ලොකු පිරිවැයක් ලින්දකට දරන්න වෙන්නේ නැහැ. දරන්න වෙන්නේ නැහැ. එතකොට මේක මේ හරි ගහන්නේ එහෙම කිසි ගැල්ලුවක් නැහැ. කරන්ට් ලයින් එක මේකට ඇවිල්ලා තියෙනවද කියලා කිව්වේ? කරන්ට් ලයින් එක ඇවිල්ලා තියෙනවා මේ අර කලින් බුලත් කරන්න. බුලත් කරන්න අතන මඩුවට යනකම් කරන්ට් ලයින් එක පොඩි දුරක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා නේ. ඉතින් ඊටම පාර්ට්ම සම්බන්ධ වෙන ඉඳලා එතනින්ම ඕන කෙනෙකුට කරන්ට් ලයින් එක ගන්න පුළුවන්. කරන්ට් ලයින් එක ගන්න පුළුවන්. ඔන්න මං අද ගෙනාපු මේ පොල්ලිඩම් දෙක ගැන වීඩියෝ ඔයත් බැලුවා නම් මේ ඉඩම් ගැන පැහැදිලි අවබෝධයක් ඔයාලටත් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මං හිතනවා. මේ ඉඩම් කැබලි දෙකම ප්‍රමාණයන්ගෙන් එක සමාන වන අතර සින්නක්කර ඔප්පෝ සහිත අක්කර 4යි 3 කාලක ප්‍රමාණයෙන් යුක්ත මේ ඉඩම් කැබලි දෙකෙහිම අක්කරයක මිල කියන්නේ මුන් ලක්ෂ 65ක්. ආසන්න වශයෙන් පොල් පළදාවනුත් එක හා සමානව ලැබෙන මේ ඉඩම් අවශ්‍ය නම් කෙනෙකුට එකටම මිලට ගැනීමට හැකියාව පවතින අතර අක්කර 10කට ආසන්නෙන් මදක් ලොකු ඉඩමක් මිලට ගැනීමට බලන කෙනෙකුටවත් මේ ඉඩම් දෙක මැද පාරකින් වෙන්ව තිබුණත් ප්‍රධාන පාරටත් මායින්ව මේ ඉඩම් දෙක පිහිටා ඇති නිසා වටිනාකමක් සහිත ඉඩමක් කියලයි මට නම් හැඟෙන්නේ. මෙම ඉඩම්වල දෙවන වගාවක් ලෙසට පොල්ලු අතුරු භෝග ලෙස පළතුරු හෝ මෙම් ප්‍රදේශයේ ප්‍රචලිත අතුරු භෝගයක් වන බුලත් සිට වූවොත් මේ පොල් ඉඩම් ඉතාම සාරවත් ඉඩම් බවට කෙටි කාලය තුළදී පත් කර ගැනීමටත් බුලත් මගින් හොඳ ආදායමක් ලබා ගැනීමටත් කෙනෙකුට අවස්ථාව පවතිනවා. ඉතින් මං අදගෙන ආපු මේ ඉඩම් කැපලි දෙක හිමිකරුවන් දෙදෙනෙකු සතුව වෙන්වෙන් වශයෙන් පවතින නිසා අවශ්‍ය නම් කෙනෙකුට වෙන්වෙන් වශයෙන් වුවත් මෙම ඉඩම් කැපලි දෙක මිලට ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් ඔයත් ඔයාගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය බලාපොරොත්තු වෙන මෙවැනි ඉඩමක් මිලටගෙන සංවර්ධනයට බලාපොරොත්තු වෙන හිටියනම් මං අද ඔයාලට ගෙනාපු මේ ඉඩම් දෙක ඔයාලට ගැළපෙනම ඉඩම් කියලායි මං නම් හිතන්නේ. ඉතින් තවත් කල්පනා නොකර මා සඳහන් කර ඇති දුරකථන අංකවලට ඇමතුමක් ලබා දුන්නොත් මේ ඉඩම් ඉක්මනින්ම ඔයාගේම කරගන්න පුළුවන් වෙයි. තවත් දවසක මෙවැනිම විකිණීමට ඇති ඉඩමක් සම්බන්ධව පැහැදිලි විස්තර සහිත වීඩියෝකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.